යාලුවනේ අද ඔයාලා එක්ක ලෝක චාරිකාවෙන් අපි යන්නේ දකුණු ඇමරිකාවේ කොලොම්බියා ජනරජයට. ඔයාලා දැකලත් නැති, අහලත් නැති අපූර්ව දේවල් බලන්න ඉන්න යන්න ලෝකේ හතර වට යන හතර වටෙන් අපි ලෝක චාරිකාවට. විශාලත්වය අතින් ලෝකේ 25 වෙනි රට තමයි මේ. ක්‍රිස්ටෝපර් කොලම්බස් හොයාගත්ත රටක් හින්දා එයාගේ නම තමයි මේ රටට දාලා තියෙන්නේ. යාළුවනි ඔයගොල්ලන් දන්නවද මේ රටට අගමැතිවරයෙක් නැහැ. මේ රටේ ඉන්නේ ජනාධිපතිවරයෙක් සහ උපජනාධිපතිවරයෙක් විතරයි. මේ රට ස්පාඤ්ඤයේ නිදහස ලබාගෙන හරියටම අවුරුදු 200ක්. ඔයගොල්ලන් ගොඩක් වෙලාවට අහලා ඇති ඇමේසන් වනාන්තරය ගැන. ඉතින් මේ ඇමේසන් වනාන්තරයේ කොටසක්ද මේ රටට ඇතුළත් වෙනවා. හැබැයි ඉතින් නිතර ගිනිකඳු පිපිරීම් භූමිකම්ප සිදුවෙන රටක්. මේ රටේ ජනාධිපති තමයි අයිවන් ඩියුක්. එතකොට කවුද උපජනාධිපති වෙන්නේ? උපජනාධිපති තමයි මාටා ලුසියා. එතකොට මේ රටේ ජනගහනය කෝටි 5කට අසන්නයි. යාළුවනි මේ රජයේ වැඩිපුරම වියදම් කරන්නේ ආරක්ෂිත කටයුතු සඳහා. ඒ විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදා බටපිරිස සංඛ්‍යාව ලක්ෂ 5කට වඩා වැඩි පිරිසක්. මේකත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ලෝකීය සරණාගතයන් වැඩිම පිරිසක් ඉන රටවලින් මුල් තැනක් තියෙන මේ කොලොම්බියා රාජ්‍යයට. මුළු ලෝකයේම මත්කුඩු බෙදා හරින මූලස්ථානයේ තියෙන කොයිද කියලා ඔයගලන් දන්නවද? ඇත්තට මේ කියන කොලොම්බියාවේ තමයි මේ මධ්‍යස්ථානයේ තියෙන්නේ. ස්පාඤ්ඤයෙන් මිදුණත් තාමත් ඒගොල්ලන් භාවිතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාව. ඇත්තටම කොලොම්බියාව කියන්නේ කොලොම්බියාවේ පාලකයන් විසින්ම යුද්ධයෙන් බවාගෙන කපු රටක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් යාළුවනේ ජනගහනය 1.27 ලක්ෂයට වැඩි පිරිසක් දෛනික ආදායම් ලබන්නේ ඩොලර් 2කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ගම්බද ප්‍රදේශවල 170කට වැඩි පිරිසක් ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. ඔයාලා දන්නවද නොදියුණු පළාත්වල නිවාසවල 80%කම වන් ප්‍රමාණයකට විදුලිය, පානීය ජලය මේ පහසුකම්වත් නැහැ. ඒ විතරක් නෙමෙයි රැකියා විරහිත තරුණ තරුණියෝ 120%කට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. දන්නවද මේ කාලයක් තිස්සේ ත්‍රස්තවාදී කලි වලට බලහත්කාරයෙන් දරුදරයන් බඳවා ගත රටක්. මේ සිරියාව හැරුණකොට වැඩිම අනාථයන් සිටින රාජ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්. ලෝකයේ වෙනසෝ කොලොම්බියාවේ කුඩු රජා කවුද කියලා දන්නවද? ඇමරිකාවට මහා හිසරදයක් වෙලා තියෙන රට තමයි කොලොම්බියාව. ඇමරිකාවේ කෝටි සංඛ්‍යාත ජනතාවගේ මොළගිඩි අවුල් කරන්න මේ මත්ද්‍රව්‍ය වැඩිපුරම ගලාගෙන ඉන්නේ මෙන්න මේ රටෙන්. මුළු ලෝකෙම කුඩු රජා විදියට හඳුන්වන්නේ කොලොම්බියාවේ පබ්ලෝ එස්කොබා. කොකේන් ප්‍රමුඛ මත්ද්‍රව්‍ය වලින් ඔව් දිනකට ලබන ආදායම් පොඩ්ඩක් අහන්නකෝ. ඔව් දිනකට ඩොලර් මිලියන 70කට වඩා හොයනවා. හැබැයි තින් වසර කීපයකට පෙර ලෝකේ කුඩු රජා හැම නැත්තම් පබ්ලෝ කොලොම්බියාවේදීම මරා දමනු ලැබුවා. ඉතින් යාළුවනේ රටක් අරාජික වෙන්න මේ වගේ දේවල් කොච්චර බලපානවද කියලා ඔයගලන්ට හිතෙන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එකෙන් කොලොම්බියාව ගැන ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න ඇති. මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් ලයික් කරලා හතරවටන අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ඡය.